පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන්න පත් කරපු කොමිස් සභාවෙන් මූලික වශයෙන් බලාපොරොත්තු වුණේ ඒ සම්බන්ධයෙන් වගකීම් සොයා ගැනීම. ඒ වගේම මේ සිද්ධියට පාදක වුණු කාරණා පිළිබඳ විමර්ශනය කරලා පූර්ණ වාර්තාවක් රජයට ඉදිරිපත් කිරීම නැත්නම් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම. දැන් මේ වාර්තාව ඉදිරිපත් කළා තිබෙනවා. මේ වාර්තාවේ ඊළඟ පියවරට යනවා වෙනුවට තවත් අතුරු කොමිටි පත්කිරීම හරහා සිදු වෙන්නේ මේ කොමිසම හරහා බලාපොරොත්තු වියගෙන හිටපු ඒ අපේක්ෂාව පැත්තකට තල්ලු වීම. මම විශ්වාස කරන්නේ මේ නොකළ යුතු දෙයක්. මොකද හේතුව මුළු රටම බලාපොරොත්තු වුණා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ එහි වර්ධකරුවන් වගකීම්ත්තන් සහ මෙහෙයුපු පුජ්‍යලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේවි කියලා. නමුත් ඒ වෙනුවට තවත් කල්මැරීමේ න්‍යාය පත්‍රයක් මේ කොමිටි හරහා සිදු වෙනවායි කියලායි අපිට පේන්නේ. ඉතින් මම හිතනවා ජනාධිපතිවරයා කොමිසම අපත් කරේ ඒ කාරණා පිළිබඳව පූර්ණ විමර්ශනයක් කරන්න. ඉන් පස්සේ කළ යුතු තිබෙන්නේ ජනාධිපතිවරයාට වාර්තාව බාර දුන්නාට පස්සේ ඒ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ හරහා නීතිපතිවරයාට යොමු කරලා අදාළ පුද්ගලයන්ට සහ වගකීම්ත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න උපදෙස් දීම. දෙවනුව එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. තුන්වෙනුව ඒ වාර්තාව රටේ ප්‍රසිද්ධ කිරීම. ඉතින් මේ එකම කාරණයක්වත් සිදු නොවී මේ ආකාරයෙන් අතුරු කොමිටි පත්කිරීම හරහා සිදු වෙන්නේ මේ කොමිසම එහෙම කාලේ නාස්ති කරන වැඩක් නැති කොමිසම සභාවක් බවට පත්කිරීම කියලා අපිට පේනවා. යම්කිසි අරමුණක් වෙනුවෙන් කොමිසම සභාවක් පත් කරන්න ජනාධිපතිවරයාට විවස්ථාවෙන් ඉඩක් තිබෙනවා. ඒ කරන්නේ වැඩිදුරටත් කරුණු වාර්තා කර ගැනීමට සහ සොයා බැලීමට. එතකොට ඒ සඳහා රාජ්‍ය මුදල් යොදවනවා. ඒකට බලය තිබෙනවා. ඒක නීති අනුකූලයි. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ එසේ පත් කරන ලද කොමිසම් සභාවක වාර්තාවක් ජනාධිපතිවරයා ගෙන්න ගත්තම ඒ පිළිබඳ ඉදිරි පියවර නොගනනවා නම් එතනින් හැඟෙන්නේ ඒ මුදල් නාස්ති කිරීමක් හැටියට. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කොමිසම් සභාවේ වාර්තාව ක්‍රියාවට නැංවීමට සහ ඒ පිළිබඳ ජනතාවට ධනවත් කිරීමට නැත්නම් රට ධනවත් කිරීමට පියවර නොගැනීම බරපතල අඩුපාඩුවක් හැටියට අපි දකින්නේ. Breaking.lk.